නිවන් ගැන දැක්වෙන ගාථා දෙකක් දීඝනිකායේ කේවට්ඨ සූත්‍රයෙන් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ න ගාධති එත්ථ දීඝංච රස්සංච අනං තූලං සුභා සුභං එත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්ථේන උපරුජ්ජති තේරුම ලෝකෝත්තර මාර්ග ඥාන සංඛ්‍යාත විශිෂ්ට ඥානෙන් දත යුතු වූ ඇසින් දැකිය හැකි වර්ණයක් හෝ සමාන කොට දැක්විය හැකි දෙයක් නැත්තා වූ පටන් ගැනීම පැවතීම නැතිවීම වශයෙන් වෙන්කොට දැක්විය හැකි කොන් නැත්තා වූ හැම පැත්තෙන්ම ඇතුළු වීමට තොටුපොළ ඇත්තා වූ හෝ හැම පැත්තෙන්ම බැලීම හෝ ඇත්තා වූ නිර්වාණ ධාතුවක් ඇත්තේය. ඒ නිර්වාණ ධාතුවෙහි ආපෝ ධාතුවද පඨවි ධාතුවද තේජෝ ධාතුවද වායෝ ධාතුවද පිහිටක් නොලබයි. ඒ නිර්වාණ ධාතුව නිසා ඒ සියල්ල නිරුද්ධ වෙයි. ඒ නිර්වාණ ධාතුවෙහි දික් බවද කෙටි බවද කුඩා බවද මහත් බවද ලස්සන බවද කැත බවද යන සියලු රූ සටහන් නිරුද්ධ වෙයි. ඒ නිර්වාණ ධාතුවෙහි නාමය රූපය යන දෙකම මතු කිසි කලක ඇති නොවන පරිදි ඉතිරියක් නැතුව නිරුද්ධ වෙයි. ඒ නිර්වාණ ධාතුවෙහි පරිනිර්වාණ චුති චිත්තයය මතු උප්පත්තියට හේතුවන කර්ම විඥානය යන විඥාන දෙකෙහි නිරෝධයෙන් කියන ලද ඒ උපාදින්නක නාම රූප සියල්ලම මතු කවර කලකවත් මතු වී නොයන පරිදි නිරුද්ධ වෙයි. ইহත දැක් වූ ගාථාවන්හි එන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යන වචන විශේෂයෙන් සැලකිය යුතු වචන හතරකි. විඥානං යන වචනය පිටකත්‍රයේ බොහෝ තැන්වල යෙදී තිබෙන්නේ සිත යන අර්ථය දැක්වීමටය. මෙහි ඒ වචනය යොදා තිබෙන්නේ නිවනේ යන අර්ථය සඳහාය. ඥාන යනු සාමාන්‍යයෙන් ප්‍රඥාවට නමකි. වී යන්න නොයෙක් අර්ථයන්හි යෙදෙන උපසර්ගයකි. මෙහි වී යන උපසර්ගය මුලයට යොදා ඇති ඥාන යන්නෙන් කියවෙන්නේ නිවන සාමාන්‍ය ඥානයන් නොව ලෝකෝත්තර මාර්ගඵල චිත්තයන්හි යෙදෙන විශිෂ්ට ඥානයෙන් දතියුත්තක් වන බවය. නිවන පෘථජ්ජනයන්ට ඇතිවන සාමාන්‍ය ඥානයට විෂය දෙයක් නොවන බව එයින් කියවෙයි. දැනුම වනාහි ප්‍රත්‍යක්ෂ ඥානයයි අනුමාන ඥානයයි කියා දෙව දෑරුම් වෙයි. ප්‍රත්‍යක්ෂ ඥානය කියනුයේ ඇසින් දැකිය යුත්තක් ඇසින්ම දැක දැන ගැනීම බඳු දැනීම් වලටය. අනුමාන ඥානයයි කියනුයේ යමක් ගැන අනුන් කියනු ඇසීමෙන් හෝ පොතපත කියවීමෙන් හෝ යම් කිසි ලකුණක් දැකීමෙන් හෝ ඇතිවන දැනුම් වලටය. ඒ දෙය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට වෙන වෙනම ඉන්ද්‍රිය ඇත්තේය. රූපය ප්‍රත්‍යක්ෂ කර ගන්නා ඉන්ද්‍රිය ඇසය. ඒ ඉන්ද්‍රියෙන් රූපය මුත් අනෙකක් දත නොහැකිය. ශබ්දය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය කනය. ගන්ධය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය නාසයය. රසය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය දිවය. ස්පර්ශය ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය කයය. ලෝකෝත්තර නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන ඉන්ද්‍රිය ලෝකෝත්තර ප්‍රඥා ඉන්ද්‍රියයි. එය ඉන්ද්‍රිය විභාගයේදී
අනඤ්ඤ තඤ්ඤ සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය කියා ඉන්ද්‍රිය තුනක් වශයෙන් දක්වා තිබේ. ඒ සියල්ලම ආර්ය පුද්ගලයන් තුළ පමණක් ඇතිවන ඉන්ද්‍රියෝය. ගාථාවෙහි විඤ්ඤාණං යන පදයෙන් දැක්වෙන්නේ නිර්වාණ ධාතුව ලෝකෝත්තර ඥානීන්ද්‍රිය තුන කින් දැක්විය යුත්තක් බවය. පෘථජ්ජනයන්ට සුතමේ ඥානයෙන් නිවන දැනෙන්නේ එංගලන්තයට නොගිය කෙනෙකු අනුන් කියනු ඇසීමෙන් එංගලන්තය දැනෙන්නාක් මෙනි. එංගලන්තය ගැන අසා ඇතියෙකුට එය පිළිබඳව ඇති දැනීම සම්පූර්ණයෙන්ම වැරදි දැනීමක් නොවතුදු හරියටම හරි දැනුමක්ද නොවේ. සම්පූර්ණ දැනීමක්ද නොවේ. අසම්පූර්ණ වූ ඒ දැනුමද නිෂ්ඵල එකක් නොවේ. එමෙන් නිර්වාණය පිළිබඳ ශ්‍රුතමය ඥානය සම්පූර්ණ දැනීමක් නොවෙතත් එය ඒ පුද්ගලයාට මතු නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උපකාර වෙයි. පෘථජ්ජනයන් විසින් නිවන පංචස්කන්ධය අනුව සංසාරය අනුව සිතාගත යුතුය. පංචස්කන්ධයේ ඇති දුක් නුවණැත්තා වූ පෘථජ්ජනයන්ට වැඩි අපහසුවක් නැතිව තේරුම් ගත හැකිය. සංසාර චක්‍රයේ නපුරත් තේරුම් ගත හැකිය. පංචස්කන්ධය පිළිබඳ වූ හැම දුකක්ම සංසිඳීම නිවනය. ඒ සංසිඳන දුක්ඛයන්ගේ වශයෙන් නිවන තේරුම් ගත යුතුය. සංසාර චක්‍රයේ පෙරලීමේ නපුර යම් පමණ වේද ඒ සියල්ලේම සංසිඳීම නිවනයි. සංසාර චක්‍රයේ ඇති නපුරුකම් අනුව නිවනේ හොඳ බව සලකා ගත යුතුය. නිවන පිළිබඳ හරි දැනීමක් නැති බව නිවන් ලැබීමට බාධාවක් නොවේ. බාධාව වන්නේ ප්‍රතිපත්තියේ වරදයි. කොළඹ ගැන හරි දැනීමක් ඇතත් නැතත් කොළඹට යන හරිමග ගමන් කළහොත් කොළඹට පැමිණෙන්නේය. එමෙන් නිවන ගැන හරි දැනීමක් කලින් ඇතත් නැතත් නිවනට පැමිණෙන ප්‍රතිපත්තිය හරියට පිරුවහොත් එයට නොවැරදීම පැමිණෙන්නේය. අනිදස්සනං යන පදයෙන් නිවනෙහි ඇසින් දැකිය හැකි යම් කිසි රූ සටහනක් නැති බවත් නිවන අසවල් වස්තුව වැනිය කියා උපමා කොට දැක්වීමට සුදුසු කිසිම දෙයක් ලෝකයේහි නැති බවත් දක්වන ලදී. මේ කරුණ ගැන නාගසේන මහරහතන් වහන්සේද අප්පටිභාගං මහරාජ නිබ්බානං නසක්කා නිබ්බානස්ස රූපං වා සංඨානං වා වයං වා පමානං වා ඕපම්මේන වා කරණේන වා කාරණේන වා හේතුනාවා නයේන වා උපද්දස්සීතුං යනු වදාළසේක. තේරුම මහරජ නිර්වාණය සමාන දෙයක් නැතියකි. නිවනේ රූපය හෝ සටහන හෝ වයස හෝ ප්‍රමාණය හෝ උපමාවකින් හෝ කාරණයකින් හෝ හේතුවකින් හෝ ණයක්‍රමයකින් හෝ නොදැක්විය හැකිය යනු එහි තේරුමයි. අනන්තං යන පදයෙන් අසංස්කෘත ධාතු සංඛ්‍යාත නිර්වාණය වෙන්කර දත හැකි වීමට උපකාරවන පරියන්ත පරිච්ඡේද හෙවත් මායිම් ලකුණු නැතියක් බව දැක්වේ. ලෝකයට අයත් ඒ ඒ දේවල් එකිනෙක වෙන්කරගත හැකි වීමට මායිම් ඇත. ඇතිවීමය නැතිවීමය පැවැත්මය පවත්නා ප්‍රදේශයය වට පිට ඇති වස්තූහුය යන මේවා ඒ ඒ දේවල් වෙන්කර දැනගැනීමට උපකාරවන ඒවාය. අසවල් දවසේ ඇති වූ දෙය අසවල් කාලයේ අසවල් වේලාවේ ඇති වූ දෙය කියා ඇතිවීමෙන්
ඒදේ වෙන් කරගත හැකිය. තිබී අසවල් කාලයේ නැති වූ දෙය කියා නැතිවීමෙන්ද ඒ දේවල් සලකාගත හැකිය. පවත්නා කාලයෙන්ද ඒ දේ සලකාගත හැකිය. නිවන පිළිබඳ ඒ කිසිම ලකුණක් ඇත්තේ නැත. ඒ නිවන පටන් ගැනීමක් නැති, අවසානයක් නැති, පිහිට ඇති තැනක් නැති පරම සූක්ෂම ස්වභාවයකි. පටන් ගැනීමක් හෙවත් ඇතිවීමක් නැතිව නිවනක් තිබිය හැක්කේ කෙසේද යන ඇනයට පිළිතුරු අන් තැනක දක්වන්නෙමු. සබ්බත්තෝ පබං යන්නේ අර්ථ තුනක් වෙයි. පබන්ති පන එතං කීර තිත්තස්ස නාමං යනුවෙන් කේවට්ට සූත්‍ර අටුවාවෙහි දැක්වෙන පරිදි පබ යන මෙයට මෙය තොටට නමකි. කමටහන් අට තිසෙන් කවර කමටහනකින් වුවද මේ නිවනට ඇතුළු විය හැකි බැවින් ඒ නිවන සැමතැනින්ම තොට ඇතියක් යන අර්ථයෙන් සබ්බතෝ පබ නම් වෙයි. නිවනට පැමිණීමට උපකාර නොවන කමටහනක් නැත. කවර කර්මස්ථානයකින් වුවද නිවනට පැමිණිය හැකිය. එහෙත් විදර්ශනාවෙන් තොරවද නිවනට නොපැමිණිය හැකිය. කවර කමටහනක් වුවද වඩන තැනැත්තා විසින් නිවනට පැමිණිය හැකිවීමට ඒ සමත කර්මස්ථානයෙන් සිත එකඟ කර විදර්ශනා වැඩිය යුතුය. පබා යනු රශ්මියටද නමකි. සබ්බතෝ පබන්ති සබ්බතෝ පබා සම්පන්නං නිබ්බානන්තෝහි අඤ්ඤදම්මෝ සප්ප බතරෝ වා ජෝතිමත්තරෝ වා පරිසුද්ධතරෝ වා පණ්ඩරතරෝ වා නත්ති යනුවෙන් අටුවාවෙහි දැක්වෙන පරිදි සබ්බතෝ පබං යනුවෙන් නිර්වාණය හැම පැත්තෙන්ම දීප්තිමත්, හැම පැත්තෙන්ම බැබලීම් ඇති පරම පාරිශුද්ධ ධර්මයක් බව දැක්වෙන බව කිය යුතුය. තථාගතයන් වහන්සේ නිර්වාණය පරම පාරිශුද්ධ කාන්තිමත් ධර්මයක් යැයි වදාරන්නේ චන්ද්‍ර සූර්යාදීන්ගෙන් මෙන් නිවනෙන් රැස් විහිදීමක් ඇති නිසා නොව කිලිටි කරන කිසිවක් ඒ නිර්වාණ ධාතුව හා මිශ්‍ර නොවන බැවින් හා එහි නොතැරවෙන බැවිනි. වස්ත්‍ර ආදීහි මෙන් අහසේ කිසිම දෙයක් අල්ලා ගන්නා ස්වභාවයක් නැත. එබැවින් දලිගා අහස කිලිටි කළ නොහැකිය. ජල ආදී හා නොයෙක් දේ මිශ්‍රවන්නාක් මෙන් කිසිම දෙයක් අහස හා මිශ්‍ර නොවේ. එබැවින් යම් කිසිවක් මිශ්‍ර කොටද අහස කිලිටි කළ නොහැකිය. හැම කල්හිම ආකාශ ධාතුව පිරිසිදුව පවතී. එමෙන්ම නිර්වාණ ධාතුවත් අන් කිසි නාම ධර්මයක් සමග හෝ රූප ධර්මයක් සමග මිශ්‍ර වීමක් නැතිව, ගෑවීමක් නැතිව, ලෝකයෙන් සර්ව ප්‍රකාරයෙන් වෙන්ව ලෝකෝත්තර ධර්මයක් වශයෙන් පවතී. එබැවින් එය හැම කල්හිම ශුද්ධය. දීප්තියක් ඇත්තේ, බැබලීමක් ඇත්තේ ශුද්ධ වස්තුවලය. චන්ද්‍ර සූර්යාදීන්ගේ මෙන් දීප්තිමත් භාවයක් නිවනෙහි නැතද එය පරිශුද්ධ ධර්මයක් බැවින් දීප්තිමත් ධර්මයක් ලෙස බුද්ධාදීහු වර්ණනා කරති. සබ්බතෝ පබං යනුවෙන් දැක්වෙන තවත් අර්ථයක් නම් නිවන හැමතැනම ඇතියක් කිය යනුය. සබ්බතෝවා පබු තමේවා කත්තචි න නතිච සබ්බතෝ පබා යනු අටුවායි. නිවන හැමතැනම ඇතිය කැයි කියනුයේ කොතනක වුවද සිට එය ප්‍රත්‍යක්ෂ කළ හැකි බැවිනි. නිවන ලෝකයට අයත් නොවන බැවින්ද සංස්කාරයන් හා කිසිම සම්බන්ධයක් නැතිව පවත්නා බැවින්ද නිවන පිහිටි තැනක් නැති යයිද කිය යුතුය. ඇති තැනක්ද නැති
නැති තනක්ද නැත මේ නිවන පරම සූක්ෂම ධාතුවකි නිවනෙහි කිසිවක් නැතේයි කීමට බියවන ඇතැම්හු එහි සූක්ෂම විඥානයක් ඇත යයිද තවත් සමහරු එහි සූක්ෂම රූපයක් ඇත යයිද කියති සූක්ෂම වූ හෝ ඕදාරික වූ හෝ කිසිම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හෝ නිවනෙහි නැති බව එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති යන බුදුවදනින් දැක්වේ ඒ නිවනෙහි නාමයක් ඉතිරිව නැති පරිදි නිරුද්ධ වේ යනු එහි තේරුමයි සූක්ෂම විඥානයක් හෝ රූපය නිවනෙහි ඇතිනම් එහි ඉතිරියක් නැතිවන හැටියට නාම රූපයන් නිරුද්ධ වන බව නොවදාරන්නාහ නිර්වාණ කීර්ති උදානය එක අත්ති භික්ඛවේ තදායතනං යත්ථ නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤං චායතනං න විඤ්ඤාණං චායතනං න ආකින්චඤ්ඤායතනං න නේව සඤ්ඤා නාසඤ්ඤායතනං නාය ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්තිම සූර්යා තත්‍ර පාහං භික්ඛවේ නේව ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්තින් අපතිඨං අපවත්තං අනාරම්මණං මේ වේතං ඒසේවන්තෝ දුක්ඛස්සාති තේරුම මහණෙනි ඒ නිර්වාණ සංඛ්‍යාත ආයතනයක් ඇත්තේය එහි කර්කශ ලක්ෂණ ආපෝ ධාතුවද නැත පරිපාචන ලක්ෂණ තේජෝ ධාතුවද නැත විස්තම්බන ලක්ෂණ වායෝ ධාතුවද නැත ආකාසඤ්ඤං චායතන චිත්තේද නැත විඤ්ඤාණං චායතන චිත්තේද නැත ආකින්චඤ්ඤායතන චිත්තේද නැත නේව සංඥා නාසඤ්ඤායතන චිත්තේද නැත ඒ නිවන මේ ලෝකයේද නොවේ පරලෝකද නොවේ එහි චන්ද්‍ර සූර්ය දෙදෙනද නැත මහණෙනි මම ඒ නිවන සත්වයන් එන තනක් යයි නොකියමි සත්වයන් යන තනක් යයිද නොකියමි සත්වයන් නැවතී ඉන්නා තනක් යයිද නොකියමි සත්වයන් මැරෙන තනක් යයිද නොකියමි උපදින තනක් යයිද නොකියමි එහි සංස්කාරයන්ගේ නැවත නැවත ඉපදීම් වශයෙන් පැවැත්මක් නැති ස්වභාවයක්මය නාම ධර්මයක් වුවද චිත්ත චෛතසිකයන්සේ රූපාදී අරමුණු ගැනීමක් නොකරන ධර්මයක්මය දුක්ඛයාගේ අන්තය ඒ නිර්වාණ ධර්මයය මේ සූත්‍රයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධාතු හතර නිවනෙහි නැති බව ප්‍රකාශ කිරීමෙන් දක්වන්නේ එහි කාම රූප බව දෙකට අයත් කිසි සංස්කාරයක් නැති බවය කාමාවචර රූපාවචර සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව මහා භූත හතරය මහා භූත ධාතු නැති කලෙහි ඒවායේ පිහිටා ඇතිවන චක්ෂුරාදී ඉන්ද්‍රිය රූපයෝද ඇති නොවේති හෘදේ රූපේද ඇති නොවේයි ඉන්ද්‍ර රූපහ හෘදේ රූපේ නැති කලෙහි චක්ෂුර් විඥානාදී විඥාන හයද ඇති නොවේ මහා භූත හතර නැති බව දක්වූ කලෙහි කාම රූප බව දෙකට අයත් කිසිම සංස්කාරයක් නැති බව දැක්වූයේ වෙයි ආකාසඤ්ඤං චායතන ආදී ධ්‍යාන හතර නිවනෙහි නැති බව පැවසීමෙන් එහි අරූප භවයට අයත් කිසිම සංස්කාරයක් නැති බව දැක්වේ අරූපාවචර සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව අරූප ධ්‍යාන හතරය ඒවා නැති කලෙහි අරූප භවයට අයත් අන් කිසි අරූප ධර්මයක්ද ඇති නොවේ එබැවින් අරූප ධ්‍යාන නැති බව දැක්වීමෙන්
අරූප භවයට අයත් සියලුම ධර්මයන්ගේ නැති බව දැක්වීම සිද්ධය. මේ සූත්‍රයේහි මෙලොවය යනුවෙන් අදහස් කරන්නේ වර්තමාන භවයයි. පරලොව යනුවෙන් අදහස් කරන්නේ අනාගත භව පරම්පරාවයි. නිවන මෙලවත් නොවේය පරලොවත් නොවේයයි පැවසීමෙන් දක්වන්නේත් කාම රූප අරූප සංඛ්‍යාත භවත්‍රයටම අයත් කිසිම සංස්කාරයක් එහි නැති බවමය. නිවන කිසි රූප ධර්මයක් නැති තැනක් යයි කී කල්හි අසන්නවුන්ට සමහර විට එය මහ අඳුරක් යයි කියා හෝ අඳුරු තැනක් කියා හෝ සිතන්නට පිළිවන. මේ සූත්‍රයේහි නිවනෙහි ඉර සඳ නැති බව වදාරා තිබෙන්නේ එහි අඳුරක් නැති බැවින් පිටතින් ආලෝකයක් එයට ඕමනා නැති බව දැක්වීමටය. නිවන හා සත්වයා. සත්වයාය පුද්ගලයාය මමය අනිකාය මිනිසාය දෙවියා තිරිසනා කියා විවහාර කරන්නේ නාම රූපයන්ටය. නිවනයයි කියනුයේ නාම රූප නිරෝධයටය. නාම රූප ඇතිතාක් එතන නිරෝධය නැත. නිරෝධය ඇතිනම් එතන නාම රූප නැත. නිවන සත්වයන් යන එන සිටින තැනක් නොවන බව මේ සූත්‍රයෙහි දක්වන්නේ සත්ව වශයෙන් සලකන නාම රූපයන් එහි ඇති නොවන නිසාය. නැති බවෙහි ඇති බව නොපැවතිය හැකිය. නිවනේ ප්‍රයෝජනය. නිවන සත්වයන් යනේන සිටින තැනක් නොවේ නම් එබඳු නිවනකින් ඇති ප්‍රයෝජනය කවරේද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවේ. නිවනින් ලබන්නට ඇත්තා වූ ප්‍රයෝජනය නම් දුක්ගිනි නිවා ගැනීමය. සත්වයන්ගේ දුක්ගිනි නිවෙන්නේද නිවනට පැමිණ වාසය කිරීමෙන් නොව නිවන් දැකීමෙනි. අන් කවර ධර්මයකටවත් නැති දක්නවුන්ගේ දුක්ගිනි නිවාලන පුදුම අනුභාවයක් නිවනට ඇත. හරියටම නිවන දැකීමට සමත් වන ලෝකෝත්තර ඥාන චක්ෂුසින් නිවන දෙස බැලුවහොත් එයින් ඒ තැනැත්තාගේ දුක්ගිනි මතු කවර කලකවත් නූපදිනා පරිදි නිවී යන්නේය. නිවන දුටු ඒ පින්වතා ඒ නිවීම් සුවයට හිමියෙක් වන්නේය. නිවන ඇත්තේ පැමිණ වාසය කිරීමට නොව දැකීමටය. නිවන් දකිනවාය නිවන් දුටුවාය යන වචන බෞද්ධයන් අතර විවහාරයට පැමිණ තිබෙන්නේ එහෙයිනි. නිවනට පිවිසියේය නිවන් ගියේය නිවනට පැමිණියේ යන විවහාර ඇතත් ඒවා පර්යාය කතාය. නිවන් කතාවේදී විවහාරයට ඉතා හොඳ වචන නිවන් දකිනවාය නිවන් දුටුවාය යන වචනයෝය. කළ යුතු වැඩවලින් ඉතාම අමාරු දේ නිවන් දැකීමය. එබැවින් තථාගතයන් වහන්සේ විසින් දුද්දස අන්තං නාම නාභිං සච්ඡං සුදස්සනං පටිවිද්ධා තණ්හා ජානතෝ පස්සතෝ නත්ති කිංචනං යනු වදාරණ ලදී. එහි තේරුම නිවන් දැකීමට දුෂ්කරය. නිවන පහසුවෙන් දැකිය හැකි නොවේයි. නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා වූ දක්නා වූ තැනැත්තා විසින් ප්‍රහාණය කිරීම වශයෙන් තෘෂ්ණාව දක්නා ලද්දේය. ඉන් පසු ඔහුට කිසි පලිබෝධයක් නැත්තේය යනුයි. මේ ගාථාවේ අන්තං සච්ඡං යන වචන දෙකෙන්ම කියවෙන්නේ නිවනය. නිර්වාණ කීර්තන උදානය දෙක. අත්ථි භික්ඛවේ අජාතං අභූතං අකතං අසංඛතං නෝ චේතං භික්ඛවේ අභවිස්ස අජාතං අභූතං අකතං අසංඛතං නෛද
ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤායේත යස්මාචකෝ වික්ඛවේ අත්ථි අජාතං අභූතං අකතං අසංඛතං තස්මා ජාතස්ස භූතස්ස කතස්ස සංඛතස්ස නිස්සරණං පඤ්ඤාතිනි. තේරුම: මහණෙනි, වේදන ආදිය මෙන් හේතුන් නිසා නූපන්නා වූ අහේතුකව හෝ පහළ නොවූ යම්කිසි හේතුවකින් ඇති නොකළා වූ බොහෝ හේතු ප්‍රත්‍යයන් එකතුව හෝ ඇති නොකළා වූ නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් ඇත්තේය. මහණෙනි, ඉදින් ඒ නූපන්නා වූ පහළ නොවුවා වූ හේතුවකින් ඇති නොකළා වූ බොහෝ හේතුන් හෝ එක් වී ඇති නොකළා වූ නිර්වාණ ධාතුව නැත්තේ නම් හේතුන් නිසා උපාදාන ස්වභාවය ඇත්තා වූ පහළවන ස්වභාවය ඇත්තා වූ හේතුවකින් ඇතිකරන ස්වභාවය ඇත්තා වූ බොහෝ හේතුන් එක් වී ඇතිකරන ස්වභාවය ඇත්තා වූ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ නිවීමක් නොවන්නේය. මහණෙනි, යම් හේකින් නූපන් නොහටගත් ප්‍රත්‍යෙන් ඇති නොකල බොහෝ හේතුන් එක්ව හෝ ඇති නොකල නිර්වාණ ධාතුව පරමාර්ථ වශයෙන් නැත්තේද? ඒ නිසා ප්‍රත්‍යයන් නිසා උපදිනා ස්වභාවය ඇති, පහළවන ස්වභාවය ඇති, ප්‍රත්‍යයන් ඇතිකරන ස්වභාවය ඇති, බොහෝ ප්‍රත්‍යයන් එක්ව ඇතිකරන ස්වභාවය ඇති පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛයාගේ නිවීමක් ඇත්තේය. මේ එහි තේරුමයි. එක් කලක තථාගතයන් වහන්සේ නොඑක් අයුරින් සංසාරයේ ආදීනවයත් නිවනත් දක්වමින් දහම් දෙසූසේක. දහම් ඇසූ ඇතැම් භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ විසින් අවිද්‍යා ආදී හේතුන්ගේ වශයෙන් සංසාරය සහේතුක කොට වදාරන ලද්දේය. සංසාර දුක්ඛය සංසිඳුවන නිර්වාණය පිළිබඳව කිසි හේතුවක් ප්‍රත්‍යක් නොවදාරන ලද්දේය. නිර්වාණය පිළිබඳ කිසි හේතු ප්‍රත්‍යක් නොවදාරන්නේ එය අහේතුක නිසා විය හැකිය. අහේතුක වූ නිර්වාණය පරමාර්ථ වශයෙන් ඇතිවිය හැක්කේ කෙසේද යන කල්පනාවක් ඇතිවිය. බුදුන් වහන්සේට ඒ භික්ෂූන්ට ඇති වූ කල්පනාව පෙනී නිවන එක්තරා පරමාර්ථ ධර්මයක් වශයෙන් ඇතියක් බව දැක්වීම පිණිස අත්ථි භික්ඛවේ අජාතං අභූතං යනාදී උදාන පාඨය වදාළසේක. මේ සූත්‍රයෙන් දක්වන කෙටි අදහස නම් නිවන් හටගැනීමක්, නිවන හටගැනීමක් ඇතිවීමක් නැතිවම පරමාර්ථ වශයෙන් ඇති ධර්මයක් බවය. නිර්වාණ ධාතුව හටගැනීමක් නැතිව ඇතය යන මෙය ගැඹුරු කරුණකි. නිර්වාණය හරියට තේරුම් ගැනීමට අපහසු වීමට ඇති කරුණුවලින් මේ හටගැනීමක් නැතිව ඇති බවත් එක් කරුණකි. යමක් ඇතිනම් එහි හටගැනීමකුත් තිබිය යුතුවකි. නොහටගත් දෙයක් සත්‍ය වශයෙන් නොතිබිය හැකි යනුද එක්තරා නීතියකි. ලොව ඇත බොහෝ දේවල් වලට ඒ නීතිය සාධාරණ වුවද ඒ සර්වසාධාරණ නීතියක් නොවේ. හටගැනීමකුත් නැතුව ඇති ධර්මද ඇත. පරමාර්ථ ධර්මානුව කතා කරතොහොත් ප්‍රඥප්තියින් නැති දේවල් හැටියට කිය යුතු ඒවාය. එහෙත් ප්‍රඥප්තියද සර්ව ප්‍රකාරයෙන් නැති ඒවා නොව ප්‍රඥප්ති භාවයෙන් ඇති ඒවාය. මේසය එක්තරා ප්‍රඥප්තියකි. එයද හටගැනීමක් නැතිව ඇතියකි. එයත් ගැඹුරු කරුණකි. මේසය කලින් නොතිබී වඩුවෙකුගේ ව්‍යායාමයෙන් ඇති වූ වාක්‍ය යනු බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් එය එසේ නොවේ. මේසය කලින් නොතිබී
පසුව ඇති වූවක් ලෙස පිළිගන්නේ මේසය හරියට නොහඳුනන නිසාය. මේසය හැදීමක් හටගැනීමක් නැතිව ඇති දෙයක් බව තේරුම් ගත හැකි වන්නේ මේසය කුමක්ද කියා හරියට තේරුම් ගත හොත්ය. මේසයේ හටගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීම නිවනෙහි හටගැනීමක් නැතිව ඇති බව තේරුම් ගැනීමට උපකාර වන්නේය. පා හතරකුත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි කැබලි හතරකුත් ඒවාට උඩින් ලෑලි තට්ටුවකුත් සාමාන්‍යයෙන් මේසයකට ඇත්තේය. මේසයයි කියනුයේ ඒ ද්‍රව්‍ය සමූහයට නොවේ. ඒ ද්‍රව්‍ය සමූහයම මේසයයි කියතොත් ඒ ලී කැබලි ටික එක මිටියකට බැඳ තැබුවාමත් ඒ ලී මිටිය මේසය විය යුතුය. මේසයකට වොමනා පරිදි ලී කොටය කැබලි කරන්නට කලින් ඒ ලී කොටයෙහි මේසයට ගත් ලී සියල්ලම ඇති නිසා ඒ නොයිරු ලී කොටයමත් මේසය විය යුතුය. මේසයට ගත් ලී සියල්ල ගසේ තිබුණු බැවින් ගසක් මේසයක් විය යුතුය. මේසයට ගන්නා ලී සියල්ල ඇති ගහත් කොටයත් එයින් මේසය සඳහා ඉරාගත් ලී කැවලි ටිකත් ඒ සියල්ලම ඇති ලී මිටියත් මේසය නොවීමෙන් සාදා නිමකර ඇති මේසයේ ලී කැබලි ටිකත් මේසය නොවන බව තේරුම් ගත යුතුය. සැබෑ මේසය නම් පා හතරත් ඒවා එකිනෙකට සම්බන්ධ කරන ලෑලි හතරත් ඒවා මත පිහිටුවන ලෑලි තට්ටුවත් එක්තරා ආකාරයට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලි ටිකේ පිහිටීම අනුව හිතට පමණක් දැනෙන හසුවන එක්තරා සූක්ෂම ස්වභාවයකි. ඒ සූක්ෂම ස්වභාවය වූ මේසය ඇහැට පෙනෙන්නක් නොවේ, අතට හසුවන්නක්ද නොවේ. ඇසට පෙනෙන්නේත් අතට හසුවන්නේත් අර ලී කැබලි ටිකය. පරමාර්ථ සත්‍ය අනුව කතා කරතොත් කිය යුත්තේ ලී කැබලි ටික හැර මේසය කියා දෙයක් නැති බවය. එහෙත් ඒ ආකාරයෙන් පිහිටුවන ලද ලී කැබලි වල අනුසාරයෙන් හිතට ඇති හැටියට දැනෙන මේසය සම්පූර්ණයෙන් නැතියක්ම නොවේ. මේසය කියා දෙයක් හිතට හසුවන්නේ සිතර දැනෙන්නේ එබඳු දෙයකුත් එක්තරා ආකාරයකින් නැති නිසාය. පරමාර්ථ වශයෙන් නොලැබෙන හිතට පමණක් හසුවන එබඳු දේවල් ප්‍රඥප්තිය යැයි කියනු ලැබේ. මේසය වශයෙන් සලකන ධාරුමය ද්‍රව්‍ය ගෙන ගිනිමැලයකට දැමුවහොත් දැවි අළු වී යන්නේ මේසය නොව ලී කැබලි ටිකය. ඇසට හෝ අතට හසු නොවන ප්‍රඥප්තියක් වූ මේසය ගින්නට හසු වන්නේ නොවේ. එබැවින් ගින්නෙහි ලෑමෙන් ලී කැබලි ටික මිස මේසය විනාශ නොවන බව තේරුම් ගත යුතුය. අන්ක්‍රමයකින් වුවද ලී කැබලි ටිකම මිස මේසය විනාශ නොකළ හැකිය. මේසය කිසි කලක කවර හේතුවකින්වත් විනාශ වන්නක් නොවේ. උපක්‍රමයකින් විනාශ කළ හෙන්නා වූද ඉබේ වුවද විනාශ වීමක් සිදු නොවන්නා වූද මේසය කිසිවෙකුට ඇති කළ හැක්කේද නොවේ. වඩුවා කරන්නේ ඔහුගේ හිතට දැනෙන මේස සටහන ප්‍රකට වන පරිදි ලී කැබැල්ලේ පිහිටුවීමය. මේසයක් ඔහුට ඇති නොකළ හැකිය. වඩුවා පිළියල කළ කැබලි සංයෝගය දක්නවුන්ගේ හිතටද ඒ අනුව මේස සටහන දැනෙන්නේය. මේ සටහන මේස ප්‍රඥාප්තිය වඩුවාගේ ව්‍යායාමයේ නිසා ඇති වූවක් නොව කලින්ම තිබූ දෙයකි. ඒ අසවල් කාලයේ ඇති වූ වාක්‍ය ඉන් පෙර තිබුණේ නැතය කියා දැක්වීමට කාලයක් නැත. එබැවින් මේසය නැමැති ප්‍රඥාප්තිය පළමුවෙන් ඇතිවීමක් හෙවත් පටන් ගැනීමක් නැතුව ඇතියක් බව දත යුතුය.
පටන් ගැනීමක් නැතිව ඇත්තා වූ එබඳු දේවල විනාශයක් නැති බවද තේරුම් ගත යුතුය. ප්‍රඥාප්තිය හා පරමාර්ථය විස්තර කරන ඇතැම් අභිධර්ම පොත්වල ප්‍රඥාප්තියේ වෙනස් වීමක් විනාශයක් ඇති බව පවසා මහා අවුලක් කර තිබේ. එය ඒ ගත්කරුවන්ට වැරදීමකි. මේසේ පිළිබඳව කියන ලද කරුණත් ගැඹුරු කරුණකි. කියවන්නාට එය හොඳින් තේරුණා නම් ඇතිවීමක් නැතුව නිර්වාණ්‍ය ධාතුවක් තිබිය හැකි බව තේරුම් ගත හැකිවනු ඇත. මුලින් ඇතිවීමක් නැතුව ඇත්තා වූ මේසය ද්‍රව්‍යයක් නොවන නිසා එයට තිබෙන්නට තැනක්ද වුවමනා නැත. එබැවින් මේස නැමැති ප්‍රඥාප්තිය ඇති තැනකද නැති බව කිය යුතුය. සෑම තැනකදීම එය හිතට හසුවන බැවින් එය සෑමතැනම ඇති දෙයක් යැයිද කිය යුතුය. එමෙන්ම නිර්වාණ ධාතුවටත් පිහිටීමට තැනක් නූමනා බැවින් එය ඇති තැනකුත් නැත යයිද කොතනකදී වුවත් ලැබිය හැකි බැවින් සෑම තැනම ඇත යයිද කිය හැකිය. ආකාශයද පටන් ගැනීමක් නැතුව ඇති එක් දෙයකි. ආකාශය කාහටත් ප්‍රත්‍යක්ෂ දෙයකි. ආකාශයක් ඇති බව කවුරුත් පිළිගනිති. මේ ආකාශය අසවල් කාලයෙන් ඔබ තිබුණේ නැත. ආකාශය ඇත්තේ අසවල් කාලයේ පටන් යයි කිය හැකි කාලයක් නැත. එය මුළු අතීත කාලයේම පැවැත්තේය. මෙය නුවණින් කල්පනා කරන කාහට වුවත් පිළිගත හැකි කරුණකි. පළමුවෙන් ඇතිවීමක් නැතුව ආකාශය සෑම කල්හිම පවත්නාක් මෙන් නිවනත් ඇතිවීමක් නැතුව සෑම කල්හි පවත්නක් බව තේරුම් ගත යුතුය. යම් කිසි හේතුවකින් හෝ ඉබේම හෝ හටගැනීමක් නැතිව ඇත්තා වූ නිවන ආකාශයේසේ හිස් බවක් නොවේ. මේසය බඳු ප්‍රඥාප්තියක්ද නොවේ. එය එක්තරා පරමාර්ථ ධර්මයකි. ඒ බව දතියුත්තේ එහි ඇති ආනුභාවේනි. හිස් බවෙහි කිසි ආනුභාවයක් නැත. සියලු කෙලෙස් නැති කිරීමේ, සියලු දුක් නැති කිරීමේ මහා ආනුභාවයක් නිවනෙහි ඇත. නිවන් පසක් කිරීමෙන් හෙවත් නුවණැසින් නිවන් දැකීමෙන් දුටු තැනැත්තාගේ කෙලෙස් මතු නූපදිනා පරිදි නැතිවී යන්නේත් දුක් නැතිවී යන්නේත් නිවනේ ආනුභාවේනි. එබඳු ආනුභාවයක් හිස්භවෙහි නැතිබැවින් නිර්වාණ ධාතුව ආනුභාව සම්පන්න එක්තරා පරමාර්ථ ධර්මයක් යැයි පිළිගත යුතුය. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි නිර්වාණය විස්තර කර ඇති ආකාරය. තත්ථ කතමා අසංඛතා ධාතු රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති අසංඛතා ධාතු. තේරුම, එහි අසංඛත ධාතුව කවරේද? රාගයාගේ ක්ෂයය, ද්වේෂයාගේ ක්ෂයය, මෝහයාගේ ක්ෂයය යන මේ අසංඛත ධාතුව යයි කියනු ලැබේ. නිවනට බොහෝ නම් ඇත. මේ විභංග පාඨයේ දැක්වෙන්නේ බොහෝ නිර්වාණ නාමයන් අතුරෙන් අසංඛත ධාතු යන නාමයයි. ධාතු යන වචනේ තේරුම සත්ව නොවන පුද්ගල නොවන දේ යනුයි. නිවනෙහිද සත්ව පුද්ගල ස්වභාවයක් නැති බැවින් එයටද ධාතු යන නාමය යෙදේ. නිර්වාණ ධාතුවෙන් අඤ්ඤ වූ සකල ධාතුහුම ප්‍රත්‍යයන් නිසා හටගන්නාහුය. එබැවින් ඒ ධාතුන්ට සංකත ධාතු යන නම කියනු ලැබේ. නිර්වාණයෙන් නැමැති එකම ධාතුව පමණක් ප්‍රත්‍යයන් හටගැනීමක් නැතිව ඇත්තා වූ ධාතුවය. එබැවින් එයට අසංකත ධාතුවයයි කියනු ලැබේ.
කියන ලද විභංග පාඨයේ අර්ථය ගැඹුරින් නොබලා මතුපිටින් පමණක් බැලුවහොත් රාග ද්වේෂ මෝහයන්ගේ අභාවය වූ හිස් බවම නිවණය කියා වැරදි හැඟීමක් ඇතිවිය හැකිය. එසේ වර්ධවා අර්ථය නොගනු පිණිස අසංඛත ධාතුහි අසංඛත සභාවං නිබ්බානං යස්මා පනේතං ආගම්ම රාගාදයෝ කියන්ති තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝති වුත්තං යයි අට කතාවෙහි කීහ. අසංඛත ධාතු යනු අසංස්කෘත ස්වභාවය ඇති නිර්වාණේය. යම් හේකින් ඒ නිවන නිසා රාගාදීහු ෂය වෙද්ද එබැවින් එයට අසංඛත ධාතු යයි කියනු ලැබේ යනු අටුවා පාඨයේ තේරුමයි. විභංග පාඨයේ රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය යන වචන තුනෙන් දැක්වෙන්නේ රාගාදීන්ගේ අභාවය වූ හිස් බව නොව මෙහි ඉහත විස්තර කරන ලද දුක්ඛස්කන්ධයාගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත ශාන්ත සුඛ ස්වභාවයයි. ඉහත කී පාඨයේ අර්ථය වරදවා තේරුම්ගෙන රාගාදීන්ගේ අභාවය වූ හිස් බවම නිවනයයි ගත්තෝ පෙරද වූහ. එබැවින් ඒ කාරණය පිළිබඳ සංවාදයක් විභංග අටුවාවේ දක්වා තිබේ. ඒද නිවන් තතු සොයන්නවුන්ට බොහෝ ප්‍රයෝජන බැවින් මෙහිදී ඇතුළත් කරනු ලැබේ. අටුවාවේ දැක්වෙන නිර්වාණ වාදය අසංඛත ධාතුති අසංඛත සභාවං නිබ්බානං යස්මා පනේතං ආගම්ම රාගාදයෝ කීයන්ති තස්මා රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ති වුත්තං අයමෙත්ථ ආචාර්යානං සමානත්ථ කතා. ධර්මය හරියට තේරුම් නොගෙන නොඑක් මිත්‍යා මත ඇතිකරගෙන ධර්මවාදීන් හා වාදයට එන පුද්ගලයන්ට අටුවාවල විවහාර කර තිබෙන්නේ නාමය විතණ්ඩවාදී යනුය. නිවන පිළිබඳවද විතණ්ඩවාදයක් ඇත්තේය. නිර්වාණය කියා අමුතු පරමාර්ථ ධර්මයක් ඇත්තේ නැත. ක්ලේශයක්මය නිර්වාණය යනු විතණ්ඩවාදයයි. ඉහතකී අටුවා පාඨයෙන් දැක්වෙන්නේ විතණ්ඩවාදියාගෙන් ප්‍රශ්න අසා ඒ වාදය බිඳදැමිය යුතු ආකාරයයි. විතණ්ඩවාදය බිඳදැමීම සඳහා අටුවාවෙහි දක්වා ඇති කරුණු වරදවා තේරුම්ගෙන ඇතමෙක් නිවනය කියා සූක්ෂම රූපයක් හෝ විඥානයක් ඇතැයි ගනිති. ඒද වැරදි හැඟීමකි. නිවන රූපයක් හෝ විඥානයක් හෝ නොවන බව ඉහත පැහැදිලි කර ඇත. ආර්ය සත්‍ය දේශනයේ නිවන ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ. මහණෙනි, නැවත ඉපදීම ඇති කරන්නා වූ ඒ තෘෂ්ණාවගේ ලෝකෝත්තර මාර්ගය කරනකොට වන යම් නිරවශේෂ නිරෝධයක් වේද, ඒ තෘෂ්ණාව අතහැරීමක් වේද, ඉවතලීමක් වේද, තෘෂ්ණාවෙන් මිදීමක් වේද, රූපාදීහි නොඇලීමක් වේද, මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් වන්නේය. ආර්ය සත්‍ය දේශනාවෙහි දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නාමයෙන් දක්වන්නේද අසංස්කෘත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිර්වාණයයි. දේශනා ඥානෙහි පරාප්‍රාප්ත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකම කරුණ නානා ක්‍රමවලින්ද නානා වචනවලින්ද දේශනය කිරීමට සමත් වනසේක. එබැවින් එකම නිර්වාණ ධාතුව පටිච්චසමුප්පාද දේශනයේදී අවිද්‍යා ආදී ද්වාදසාංගයන්ගේ නිරෝධය වශයෙන් වදාළසේක.
ආයතන විභාගයේදී හා අසංකත සංයුත්තේහි සූත්‍ර බොහෝ ගණනකදීද රාග ද්වේෂ මෝහයන්ගේ ෂය නිර්වාණය වශයෙන් වදාළසේක ආර්ය සත්‍ය දේශනයේදී තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් වදාළසේක තවත් සූත්‍රවලදීද නොඑක ආකාරයෙන් නිර්වාණය දක්වා ඇත්තේය සසර සැරිසරණ සත්‍යා කොතෙක් වර මලත් තෘෂ්ණාව ඇතිතාක් නැවත නැවතත් උපදින්නේය ඉපදීම වෙතොත් ජාති ජරා මරණ ආදී දුක්ඛ ස්කන්ධයද නැවත නැවත ඇතිවන්නේමය තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ වූහොත් නැවත ඉපදීම් වශයෙන් ජාති ආදී දුක්ඛ ස්කන්ධය ඇති නොවේ එබැවින් තෘෂ්ණා නිරෝධයට සකල දුක්ඛයගේම නිරෝධය ඇතුළු වන බව දත යුතුය දුක්ඛ නිරෝධාරේ සත්‍ය දේශනේහි එන අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ යන මේ වචනවලින් එක එකකටම තෘෂ්ණාව සහිත සකල දුක්ඛයන්ගේම නිරෝධය ඇතුළත්ය ඒ සෑම වචනයක්ම තෘෂ්ණා නිරෝධයාගේ වශයෙන් නිර්වාණ ධාතුව දක්වන වචනයෝය ඒ සෑම වචනයක්ම නිර්වාණ නාමයෝය එබැවින් අශේෂ විරාග නිරෝධෝ යනාදී වචනවල අර්ථය තෘෂ්ණාවගේ අභාවය වූ හිස් භවය යයි නොගෙන මතු කිසි කලෙක තෘෂ්ණාව සහිත ලෝක දුක්ඛ ස්කන්ධයාගේම අනුප්පත්තියකට හේතු වන අසංකත ධාතුවේයි ගත යුතුය නිවන පිහිටි තන නිවන පිහිටි තන පිළිබඳ ප්‍රශ්නෝත්තර කතාවක් මෙලින්ද ප්‍රශ්නේහි එන්නේය එය මෙසේය ස්වාමීනි නාගසේනයන් වහන්ස නැගෙනහිර දිග හෝ දකුණු දිග හෝ බස්නාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ හෝ යට හෝ සිරස හෝ නිර්වාණය පිහිටි ප්‍රදේශයක් ඇත්තේදයි මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් විචාලේය එකල්හි නාගසේන තෙරුන් වහන්සේ මහරජ නැගෙනහිර දිග හෝ දකුණු දිග හෝ බස්නාහිර දිග හෝ උතුරු දිග හෝ උඩ යට හෝ සිරස හෝ නිවන පිහිටා ඇති පෙදෙසක් නැතේයි වදාළසේක එකල්හි මිලිඳු රජ කියනුයේ ස්වාමීනි නාගසේනයන් වහන්ස නිවන පිහිටි තනක් නැතිනම් නිවනකුත් නැත යමෙකු විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් ඔවුන්ගේ ඒ සාක්ෂාත් කරණයද මිත්‍යාවකි වැරදීමකි එහි කාරණය කියන්නෙමි ස්වාමීනි නාගසේනයන් වහන්ස යම්සේ පොළොවෙහි ධාන්‍ය උපදනා කෙත් ඇත්තේද සුවඳ ඇතිවන මල් ඇත්තේද මල් හටගන්නා ගස් ඇත්තේද ගෙඩි හටගන්නා ගස් ඇත්තේද රත්න හටගන්නා ආකර ඇත්තේද එමෙන්ම නිර්වාණය පිහිටි තැනක්ද තිබිය යුතුය ස්වාමීනි නාගසේනයන් වහන්ස යම් හේකින් නිවන ඇතිවන තැනක් නැත්තේද එබැවින් නිවනකුත් නැතේයි කියමි යමක විසින් නිවන සාක්ෂාත් කරන ලද නම් එයත් වැරදීමකයි කියමි කීය එකල්හි නාගසේන තෙරුන් වහන්සේ මහරජ නිවන පිහිටි තැනක් නම් නැත එහෙත් නිවන නම් ඇතමය මනාකොට පිළිපන් තැනැත්තා යෝනිසෝ මනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරගන්නේය මහරජ ගින්න නම් ඇත්තේය එහෙත් එය පිහිටි තැනක් නැත්තේය ලී දෙකක් ඇතිල්ලීමෙන් එය ලැබෙන්නේය මහරජ එපරිද්දෙන්ම නිවන ඇත්තේය
එය පිහිටි තනක් නැත මනාකොට පිළිපන්නා වූ තැනැත්තේ යෝනිසෝ මනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේය මහරජ චක්‍ර රත්නය හස්ති රත්නය අශ්ව රත්නය මාණික්‍ය රත්නය ස්ත්‍රී රත්නය ගෘහපති රත්නය පරිනායක රත්නේ යන සප්ත රත්නයෝ ඇත්තාහ එහෙත් ඒවා පිහිටි ඇති තැනක් නැත මනාකොට පිළිපන්නා වූ ක්ෂත්‍රියාහට ප්‍රතිපත්ති බලයෙන් ඒ රත්නයෝ පහළවන්නාහ මහරජ එපරිද්දෙන් නිර්වාණයක් ඇත්තේය එය පිහිටි තැනක් නැත්තේය මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝ මනසිකාරයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේය යැයි වදාළසේක ස්වාමීනි නාගසේනයන් වහන්ස නිවන පිහිටි තැනක් නැතිනම් එසේ වේවා මනාකොට පිළිපදින්නා වූ යෝගාවචරයා නිර්වාණය සාක්ෂාත් කරන තැනක් වූ ඇත්තේද මහරජ එසේය මනාකොට පිළිපදින යෝගාවචරයා නිවන සාක්ෂාත් කරන තැනක් නම් ඇත්තේය ස්වාමීනි නාගසේනයන් වහන්ස ඒ කොතනද මහරජ ඒ තැන නම් සීලයයි මහරජ සීලේහි පිහිටා යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වන තැනැත්තේ ස්වකීය යවන දේශේහි වුවද චීන විලාත දේශේ වුවද අලසන්දා දේශේහි වුවද නිකුබ්බ දේශේහි වුවද කාශිකෝසල දේශයන්හි වුවද කාශ්මීර දේශේහි වුවද ගාන්ධාර දේශේහි වුවද මහමෙර මුදුනේහි වුවද බ්‍රහ්මලෝකයේහි වුවද කොතැනක වුවද නිර්වාණය සාක්ෂාත් කරන්නේය මහරජ යම්කිසි ඇස් ඇති පුරුෂයෙක් ස්වකීය යවන දේශේහි වුවද චීන විලාත දේශේහි වුවද පෙය්‍යාලං බ්‍රහ්මලෝකයේහි වුවද කොතැනකදී වුවද අහස දක්නේද මහරජ එපරිද්දෙන් සීලේහි සිට යෝනිසෝ මනසිකාරය පවත්වන තැනැත්තේ ස්වකීය යවන දේශේ වුවද පෙය්‍යාලං බ්‍රහ්මලෝකයේහි වුවද කොතැනක වුවද නිර්වාණය සාක්ෂාත් කරන්නේය ආයුෂ්මත් නාගසේන ස්ථවීරයන් වහන්සේගේ පිළිතුර මිලිදු රජතුමා ස්තුතිපූර්වකව ගෞරවයෙන් පිළිගත්තේය නිර්වාණය සාක්ෂාත් කරන ප්‍රශ්නය ස්වාමීනි නාගසේනයන් වහන්ස සම්‍යක් ප්‍රතිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපිද ඇති නිර්වාණයම සාක්ෂාත් කරන්නේද නැතහොත් අමුතුවෙන් නිවන උපදවාගෙන සාක්ෂාත් කරන්නේදැයි මිලිදු රජතුමා ඇසීය මහරජ සම්‍යක් ප්‍රතිපත්තියෙන් නිවන් පසක් කරන තැනැත්තේ ඉපිද ඇති නිවනක් පසක් කරන්නේද නොවේ නිවනක් උපදවාගෙන පසක් කරන්නේද නොවේ මහරජ එහෙත් සම්‍යක් ප්‍රතිපත්තියෙන් සාක්ෂාත් කරන නිවන නම් ඇත්තේමයයි නාගසේන ඉස්තවීරයන් වහන්සේ වදාළසේක ස්වාමීනි නාගසේනයන් වහන්ස මේ ප්‍රශ්නය වැසුණක් කොට නොදක්වනු මැනවි විවෘත කොට ප්‍රකට කොට දක්වනසේක්වා නුඹ වහන්සේ උගෙන ඇති යමක් වේ නම් ඕනෑකමින් උත්සාහයෙන් ඒ සියල්ල මෙහිම වගුරුවනු මැනවි මේ කාරණේහි ජනයෝ මුලාව ඉන්නාහ විමති ඇතිව ඉන්නාහ සැක ඇතිව ඉන්නාහ මහජනයාගේ ඒ සැකේ නැමැති හුල බිඳලුව මැනව මහරජ ශාන්ත වූ සැප වූ ප්‍රණීත වූ ඒ නිර්වාණ ධාතුව ඇත්තේමය එය මනාකොට පිළිපන් තැනැත්තේ
සර්වඥයන් වහන්සේගේ අනුශාසනය පරිදි සංස්කාරයන් සම්වර්ෂණය කිරීමෙන් සාක්ෂාත් කරන්නේය. මහරජ යම්සේ අතවැසියා ආචාර්යවරයාගේ අනුශාසනයෙන් විද්‍යාව ප්‍රඥාවෙන් සාක්ෂාත් කරේද මහරජ එපරිද්දෙන්ම මනාකොට පිළිපදින තැනැත්තේ සර්වඥ අනුශාසනය පරිදි සංස්කාරයන් සම්මර්ෂණය කිරීමෙන් නිර්වාණය සාක්ෂාත් කරන්නේය. මහරජ නිවන කෙසේ දත යුතුද? එය ව්‍යසනයක් නැතිනම් නැතියක් හැටියටද, උපද්‍රව නැතියක් හැටියටද, බියක් නැති තැනක් හැටියටද, උවදුරු නොයන තැනක් හැටියටද, ශාන්ත ස්වභාවයක් හැටියටද, සුඛ ස්වභාවයක් හැටියටද, ආශ්වාදයක් මිහිරි දෙයක් හැටියටද, ප්‍රණීත දෙයක් හැටියටද, පිරිසිදු දෙයක් හැටියටද, සීතල ස්වභාවයක් හැටියටද දත යුතුය. මහරජ මහ ගින්නකට හසු වී දැවෙමින් සිටියෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී ගිනි නැති තැනකට වැද එහිදී යම්සේ මහත් සුවයක් ලබාද එපරිද්දෙන්ම යමෙක් මනාකොට පිළිපන්නේ වේ නම් හෙතෙමේ සම්‍යක් මනසිකාරයෙන් ත්‍රිවිධ අග්නි සන්තාපයෙන් මිදීමෙන් පරම සුඛය නම් වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. මහරජ මේ උපමාවෙහි මනා මහා ගිනිගොඩමෙන් ත්‍රිවිධ අග්නිය දත යුතුය. ගින්නට හසුව උන් තැනැත්තා මෙන් සම්‍යක් ප්‍රතිපත්තියෙහි පිහිටි තැනැත්තා දත යුතුය. ගින්න නැති තැන මෙන් නිවන දත යුතුය. මහරජ යම්සේ මිනී කුණු බලු කුණු මලමුත්‍ර රාශියකට හසු වූ පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් මිදී කුණප විරහිත තැනකට පැමිණ එහි පරම සුඛයක් ලබාද මහරජ එපරිද්දෙන්ම මනාකොට පිළිපදින තැනැත්තේ යෝනිසෝ මනසිකාරයෙන් ක්ලේශ කුණපයන් නැත්තා වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. මහරජ මේ උපමාවෙහි කුණප රාශිය මෙන් පංචකාමය දත යුතුය. කුණප ගොඩකට හසුව උන් පුරුෂයා මෙන් මනාකොට පිළිපන් පුද්ගලයා දත යුතුය. කුණපයන් නැති තැන මෙන් නිර්වාණය දත යුතුය. මහරජ යම්සේ බියපත් වූ තතිගත්තා වූ වෙවුලන්නා වූ අවුල් වූ සිත්තත්තා වූ පුරුෂයෙක් උත්සාහයෙන් එයින් මිදී ශක්තිමත් වූ ස්ථීර වූ ආරක්ෂා ස්ථානයකට පිවිස පරම සුඛයක් ලබාද එපරිද්දෙන් මනාකොට පිළිපදිනා තැනැත්තේ යෝනිසෝ මනසිකාරයෙන් බය සන්ත්‍රාස විරහිත පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. මහරජ මේ උපමාවෙහි බය මෙන් ජාති ජරා ව්‍යාධි මරණයන් නිසා වරින් වර වන බය දත යුතුය. බියපත් පුරුෂයා මෙන් මනාකොට පිළිපන් තැනැත්තා දත යුතුය. අභය ස්ථානය මෙන් නිවන දත යුතුය. මහරජ කුණු මඩගොහරුවකට වැටි ඉන්නා පුරුෂයෙක් මහත් වූ උත්සාහයෙන් එයින් බැහැරව පිරිසිදු පෙදෙසකට පැමිණ එහි පරම සුඛයක් යම්සේ ලබාද මහරජ එපරිද්දෙන්ම මනාකොට පිළිපන් තැනැත්තේ යෝනිසෝ මනසිකාරයෙන් කෙලෙස් මඩින් තොර වූ පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නේය. මහරජ මේ උපමාවෙහි මඩගොහරුව මෙන් ලාභ සත්කාර කීර්තීන් දත යුතුය. මඩෙහි එරුණු පුරුෂයා මෙන් මනාකොට පිළිපන් තැනැත්තා දත යුතුය. පිරිසිදු පෙදෙස මෙන් නිර්වාණය දත යුතුය. ඒ නිවන
මනාකොට පිළිපන් තැනැත්තේ කුමක් යැයි කියා සාක්ෂාත් කෙරේ දෙයත් ඒ යෝගාවචරයා සංස්කාරයන්ගේ පැවැත්ම සම්වර්ෂණය කරයි පැවැත්ම සිහි කරන්නා වූ ඔහු එහි ජාතිය දකි ජරාව දකි ව්‍යාධිය දකි මරණය දකි එහි කිසි සැපයක් නොදකි මුල මැද අග යන තුනෙහිම එහි කිසි ගතියුත්තක් නොදකි මහරජ දවස මුළුල්ලෙහිම ගින්නෙන් තැවුණු ගිනියම් වූ ලෝහ ගුලියෙහි මුල මැද අග යන තුන් තැනෙහිම ඇල්ලිය හැකි තැනක් නොදකීද මහරජ එපරිද්දෙන්ම සංස්කාරයන්ගේ පැවැත්ම සම්වර්ෂණය කරන තැනැත්තේ එහි ජාති දකි ජරාව දකි ව්‍යාධිය දකි මරණය දකි එහි කිසි සුවයක් හොඳක් නොදකි මුල මැද අග යන තුනෙහි කිසි ගතියුත්තක් නොදකි ගතයුත්තක් නොදක්නා වූ ඔහුගේ සිත්හි නොසතුටක් ඇතිවෙයි ශරීරයෙහි දාහයක් ඇතිවෙයි කිසි පිහිටක් නොදක්නා වූ ඔහු භවය ගැන කලකිරෙයි මහරජ යම්සේ මහ ගිනිගොඩකට පිවිසි තැනැත්තා එහි අසරණ වූයේ ගින්න ගැන කලකිරේද එපරිද්දෙන් සංස්කාරයන්හි ගතියුත්තක් නොදක්නා වූ ඔහුගේ සිත්හි නොසතුටක් පහළ වෙයි කයෙහි දාහයක් ඇති වෙයි කිසි පිහිටක් නොදක්නා වූ ඔහු භවයෙහි කලකිරෙයි පැවැත්මෙහි බය දක්නා වූ ඔහුට මේ විද්‍යාමාන වූ සංසාර ප්‍රවෘතිය ගිනිගෙන ඇතියකි බොහෝ දුක් ඇතියකි බොහෝ සිත්තවුල් ඇතියකි ඉදින් යම් කිසිවෙක් සංස්කාරයන්ගේ නොපැවැත්මක් ලබා නම් ඒ සර්ව සංස්කාරයන්ගේ සංසිඳීම වූ සකල උපදීන්ගෙන් මිදීම වූ තෘෂ්ණාක්ෂය වූ විරාගය වූ නිරෝධය වූ නිර්වාණය ශාන්තය ප්‍රණීතය යන අදහස ඇතිවන්නේය ඔහුගේ සිත සංස්කාරයන් නොපැවැත්ම වූ නිවනට පැන වදින්නේය මාහට පිහිටක් ලැබුණේයයි ඔහුගේ සිත සතුටු වන්නේය ඔහුගේ සිත පැහැදෙන්නේය මහරජ යම්සේ විදේශයකට පැමිණ යාමට මගක් නැතිව දුකටපත්ව ඉන්නා තැනැත්තෙක් එයින් මිදී යාමේ මගක් දැක ඒ මගට බසීද මෙය මිදීමේ මගයයි ඔහුගේ සිත සතුටු වේද මහරජ එපරිද්දෙන්ම සංසාර ප්‍රවෘතියෙහි බය දක්නා වූ තැනැත්තාගේ සිත සංස්කාරයන්ගේ අප්‍රවෘතියට පැනවදින්නේය පිහිටක් ලැබුණේ යැයි ඔහුගේ සිත සතුටු වන්නේය පහදින්නේය ඔහු නිර්වාණ මාර්ගයේ සොයයි නිවන් ලබනු පිණිස සිහියෙන් යුක්ත වෙයි වීරියෙන් යුක්ත වෙයි නිර්වාණය මෙනෙහි කරන්නා වූ ඔහුගේ සිත සංස්කාර ප්‍රවෘතිය ඉක්මවා අප්‍රවෘතිය වූ නිවනට බැසගනි මහරජ සංස්කාරයන්ගේ අප්‍රවෘතිය වූ නිවනට සිතින් පැමිණෙන මනාකොට පිළිපන් තැනැත්තා නිර්වාණය සාක්ෂාත් කෙරේ යැයි කියනු ලැබේ. මිලිදු රජු තෙමේ සාදුකාර දීමෙන් ආයුෂ්මත් නාගසේන ස්ථවීරයන් වහන්සේගේ දේශනය පිළිගත්තේය. නිවන් දක්නා පුද්ගලයා. නිවන් පසක් කොට සිට පිරිනිවන් පානා පුද්ගලයා පිරිනිවීමෙන් පසු නැවත චුතිවීමක් නැතිව නිවනෙහිම වෙසෙන්නේහිද පිරිනිවීමෙන් පසු පුද්ගලයා නැත්තටම නැතිවන්නේද යන මේ ප්‍රශ්නය ගැන බුද්ධ කාලයේදීම බොහෝ දෙනා කල්පනා කළහ සාකච්ඡා කළහ ඇතැම්හු ඒ ගැන බුදුන් වහන්සේ සමගද සාකච්ඡා කළහ
මෙකලද ඒ ගැන කල්පනා කරන්නෝ ඇතහ කතා කරන්නෝ ඇතහ පුද්ගල විවහාර කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේ වාටය රූපාදී හැර පුද්ගලයේ පිරිනිවන් පෑමෙන් පෙරත් සත්‍ය වශයෙන් නැත්තේය නැත්තා වූ පුද්ගලයා පිරිනිවීමෙන් පසු කොහි ගියේදයි සොයන්නට යාම නිෂ්ඵල ක්‍රියාවකි නිවන පිළිබඳ කතාවට නැත්තා වූ පුද්ගලයෙකු ඇද දමාගෙන සිතීමෙන් කතා කිරීමෙන් වන්නේ කාරණය අවුල් වීම පමණකි එහෙත් ඒ ගැන සොයන්න වුන්ගේ ප්‍රයෝජනීය පිණිස අග්ගි වච්චගොත්ත පිරිවැජියාත් බුදුන් වහන්සේ තතර ඇති වූ සාකච්ඡාවක් මෙහි දක්වනු ලැබේ. ඒ සාකච්ඡාව අග්ගි වච්චගොත්ත සුත්ත යන නාමයෙන් මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකේ දක්නා ලැබේ. තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේහි වැඩවැසෙන අවස්ථාවක අග්ගි වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදුන් වහන්සේ වෙත එළඹ පිලිසඳර කතාකොට එකත් පසෙක හිඳ පින්වත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේ ආත්මය සාස්වතය සැබෑව මෙයමය අන්‍ය දෘෂ්ටි බොරුය යන මේ දෘෂ්ටි ඇත්තාහු දෛවිචාලය වච්චය මම ඒ දෘෂ්ටිය ඇත්තේ නොවෙමි යැයි තථාගතයන් වහන්සේ වදාළසේක ඉක්බිති වච්චගොත්ත පිරිවැජියා ආත්මය අසාස්වතේ යන දිට්ඨිය ගැනද ආත්මය අන්තවත්ති යන දිට්ඨිය ගැනද ආත්මය අනන්තවත්ති යන දිට්ඨිය ගැනද ආත්මයත් ශරීරයත් එකේ යන දිට්ඨිය ගැනද ආත්මය අනිකකි ශරීරය අනිකකි යන දිට්ඨිය ගැනද මරණින් මතුද සත්වයා ඇතේ යන දිට්ඨිය ගැනද මරණින් මතු සත්වයා නැතය යන දිට්ඨිය ගැනද මරණින් මතු සත්වයා ඇත්තේද වේය නැත්තේද වේය යන දිට්ඨිය ගැනද මරණින් මතු සත්වයා නැත්තේද නැත ඇත්තේද නැත යන දිට්ඨිය ගැනද පිළිවෙලින් තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය තථාගතයන් වහන්සේ ඒ එකම දිට්ඨියක්වත් තමන් වහන්සේට නැති බව වදාළසේක. එකල්හි වච්චගොත පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේ කිනම් වරදක් නිසා ඒ දිට්ඨීන්ගෙන් එකතුත් නොගන්නාසේක්දැයි ඇසීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් වච්චය ආත්මය ශාස්වතේ යන මෙය දිට්ඨියකි. දිට්ටි ගහණයකි දිට්ටි කාන්තාරයකි දිට්ටි විසූකයකි දිට්ටි විප්පන්දිතයකි දිට්ටි සංයෝජනයකි දුක් ඇතියකි පීඩා ඇතියකි උපායාස සහිතයකි දාහ සහිතයකි සසර කලකිරීම පිණිස නොවන්නේක සසර නොඇලීම පිණිස නොවන්නේක වෘත්තයාගේ නිරෝධය පිණිස නොපවත්නකි වෘත්තයාගේ සංසිඳීම පිණිස නොවන්නේකි නිවන දැනගැනීම පිණිස නොපවත්නකි ක්ලේශ නිද්‍රාවෙන් පිබිදීම පිණිස නොපවත්නකි නිර්වාණය පිණිස නොපවත්නකියයි වදාළසේක ආත්මය අශාස්වතය යනාදී දිට්ඨිගෙනත් එසේම වදාළසේක එකල්හි වච්චගොත්ත පිරිවැජිතමේ පින්වත් ගෞතමයන් වහන්සේට යම්කිසි දිට්ඨිගතයක් ඇත්තේ දැයි විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ වච්චය දිට්ඨිගතේ යන මෙය තථාගතයන් වහන්සේ විසින් බැහැර කරන ලද්දකි. මේ රූපය මේ රූපයාගේ උප්පත්ති හේතුවය මේ රූපයාගේ නිරෝධය මේ වේදනාවය මේ වේදනාවගේ උප්පත්ති හේතුවය
මේ වේදනාවගේ නිරෝධය මේ සංඥාවය මේ සංඥාවගේ උප්පත්ති හේතුවය මේ සංඥාවගේ නිරෝධය මේවා සංස්කාරයෝය මේ සංස්කාරයන්ගේ උප්පත්ති හේතුවය මේ සංස්කාරයන්ගේ නිරෝධය මේ විඥාණයය මේ විඥාණයගේ උප්පත්ති හේතුවය මේ විඥානයාගේ නිරෝධය යන මෙය තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද්දේය. එබැවින් තථාගතයන් වහන්සේ සකල මඤ්ඤිතයන් සකල අහංකාර මමංකාර මානානුසයන් ෂේවීමෙන් නිරුද්ධ වීමෙන් අත්හැරීමෙන් ඉවත් කිරීමෙන් උපාදානයන් කරනකොට කිසි සංස්කාරයක් නොගෙන සියල්ලෙන් මිදුනෝයයි වදාළසේක. එකල්හි වච්චගොත්ත පිරිවජිතමේ පින්වත් ගෞතමයාණෙනි, එසේ සියල්ලෙන් මිදුනා වූ භික්‍ෂුතෙමේ මරණින් මතු කොහි ඉපදී දැයි විචාලේය. එකල්හි තථාගතයන් වහන්සේ උපදීය යන මෙය ඒ විමුක්ත භික්‍ෂුව සඳහා නොයදෙන්නේ යැයි වදාළසේක. පින්වත් ගෞතමයානි යානිනි, එසේනම් මේ භික්‍ෂුව නූපදින්නේ දැයි වච්චගොත්ත විචාලේය. නූපදීය යන්නත් ඒ භික්‍ෂුව සඳහා නොයදෙන්නේ යැයි වදාළසේක. එසේනම් ගෞතමයානිනි, උපදින්නේත් නූපදින්නේත් වේදැයි වච්චගොත්ත කීයේය. ඒ භික්‍ෂුව සඳහා උපදින්නේත් නූපදින්නේත් වේය යන කීමත් නොයදෙන්නේ යැයි තථාගතයන් වහන්සේ වදාළසේක. එසේනම් පින්වත් ගෞතමයානිනි, ඒ භික්‍ෂුව නූපදින්නේත් නොවේ උපදින්නේත් නොවේ දැයි විචාලේය. ඒ භික්‍ෂුව සඳහා නූපදින්නේත් නොවේය උපදින්නේත් නොවේ යන්නත් නොයදෙන්නේ යැයි තථාගතයන් වහන්සේ වදාළසේක. එකල්හි වච්චගොත්ත පරිබ්‍රාජක කියනුයේ, පින්වත් ගෞතමයන් වහන්ස, පළමු කතාව ඇසීමෙන් මාහට නුඹ වහන්සේ ගැන මද පැහැදීමක් ඇති වුණි. විමුක්ති පුද්ගලයා ගැන කළ මේ කතාව ඇසීමෙන් මාගේ ඒ පැහැදීම නැතර වී ගියේය යැයි කීයේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක්, වච්චය, මාගේ මේ ධර්මය ගැඹුරුය, දුර්දශය, දුරනුබෝධය, ශාන්තය, ප්‍රණීතය, අතක්ඛාවචරය, සූක්ෂමය, පණ්ඩිත වේදනීයය, අන්‍ය දෘෂ්ටියක් ඇත්තා වූ, අන්‍ය ධර්මයක් පිළිගන්නා වූ, අන්‍ය ධර්මයක් කැමති වන්නා වූ, අන්‍ය ධර්මයක යෙදෙන්නා වූ, අන්‍යයෙකු ගුරුකොට ඇත්තා වූ, තට මුලා වීමට මේ ධර්මය ප්‍රමාණවත්ය යැයි වදාරා, වච්චය, මම නුඹෙන්ම ප්‍රශ්න කරමි, නුඹට වැටෙන හැටියට ඒවාට පිළිතුරු දෙව. එදින් තාගේ ඉදිරියෙහි ගින්නක් ඇවිලේ නම් මා ඉදිරියේ ගින්නක් ඇවිලේ යැයි නුඹ දන්නේහිදැයි ඇසූහ. පින්වත් ගෞතමයන් වහන්ස, ඉදින් මා ඉදිරියේ ගින්නක් ඇවිලේ නම් මා ඉදිරියේ මේ ගින්න ඇවිලේ යැයි මම දනිමි යැයි වච්චගොත්ත පිරිවැජී කීය. වච්චය, තා ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරුකොට ඇවිලේ දැයි ඇසුවහොත් එයට නුඹ කෙසේ පිළිතුරු දෙන්නේද? පින්වත් ගෞතමයන් වහන්ස, නුඹ ඉදිරියේ ඇවිලෙන මේ ගින්න කුමක් නිසා කුමක් ඇසුරුකොටගෙන දැල්වේ දැයි ඇසුවහොත් දර නිසා දර ඇසුරුකොට මේ ගින්න ඇවිලේ යැයි කියමි. වච්චය, ඉදින් තා ඉදිරියේ ඇවිලෙන ගින්න නිවී ගියහොත් එකල්හි මා ඉදිරියේ ඇවිලුණු ගින්න නිවී ගියේ යැයි නුඹ දන්නේහිද? පින්වත් ගෞතමයන් වහන්ස, එසේ මම දනිමි. වච්චය, ඉදින් තා ඉදිරියේ ඇවිලි නිවුනා වූ ගින්න කොහි ගියේද? පෙරදිකට හෝ ගියේද? අවරදිකට හෝ ගියේද?
උතුරට හෝගියේද දකුණට හෝගියේද විචාලහොත් එකල්හි ඉනුබ කෙසේ පිළිතුරු දෙන්නේහිද පින්වත් ගෞතමයන් වහන්ස එසේ ඇසීම නුසුදුසිය පින්වත් ගෞතමයන් වහන්ස දර නිසා ඇවිලුණු ඒ ගින්න තිබූ දර ඉවර වීමෙන් අලුත් දර නොලැබීමෙන් ආහාරයක් නැතිව නිවුනේමයයි කී යුතු වන්නේය එකල්හි තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක වච්චය යම් රූපයක් කරණ කොටගෙන උස් තැනැත්තාය මිටි තැනැත්තාය කුඩා තැනැත්තාය මහත තැනැත්තාය යනාදී සත්වයෙකු ගැන කතා කෙරෙද්ද ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය ඒ රූපයාගේ මුල සිඳින ලද්දේය ඒ රූපය අගසුන් කළ තල්ගසක් මෙන් කරන ලද්දේය නැවත ඇති නොවන්නක් කරන ලද්දේය මතු නූපදිනා ස්වභාවයට පමුණුවන ලද්දේය වච්චය එවැවින් තථාගත තෙමේ රූපේ නිසා කරන විවහාරයෙන් මිදුනකි මහා සාගරයේසේ ගැඹුරු වූවකි ප්‍රමාණ කිරීමට දුෂ්කර වූවකි බැස ගැනීමට දුෂ්කර වූවකි තථාගත තෙමේ මතු උපදීයයි කීමද නුසුදුසිය නූපදීයයි කීමද නුසුදුසිය උපදින්නේත්වේය නූපදින්නේත්වේයයි කීමද නුසුදුසිය නූපදින්නේත් නැත උපදින්නේත් නැතයි කීමද නුසුදුසිය යම් වේදනාවක් කරණ කොටගෙන සැප විඳින තැනැත්තාය දුක් විඳින තැනැත්තාය කියා සත්ව විවහාරය කරනු ලැබේද ඒ වේදනාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය යම් සංඥාවක් කරණ කොටගෙන සිංහල දත්තාය දෙමළ දත්තාය වෙදකම දත්තාය නැකත් දන්නා තැනැත්තාය යනාදී සත්ව විවහාර කෙරේද ඒ සංඥාව තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය යම් සංස්කාරයක් නිසා ලෝභීයාය නපුරාය ඉරිෂ්‍යාකාරයාය කරුණාවන්තයාය දෙන තැනැත්තාය මරණ තැනැත්තාය යනාදීන් සත්ව විවහාරය කෙරේද ඒ සංස්කාරයෝ තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දෝය යම් විඥානයක් කරණ කොටගෙන බලන තැනැත්තාය අසන තැනැත්තාය යනාදීන් සත්ව විවහාරය කෙරේද ඒ විඥානය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය වච්චය ඒ නිසා තථාගත තෙමේ වේදනා ආදී නිසා කරන සත්ව විවහාරයෙන් මිදුනකි මහා සාගරයේසේ ගැඹුරු වූවකි ප්‍රමාණිය නොකළ හැකි වූවකි බැස ගැනීමට දුෂ්කර වූවකි ප්‍රමාණ නොකළ හැකි වූවකි බැස ගැනීමට දුෂ්කර වූවකි එබැවින් තථාගත තෙමේ මතු උපදීය යයි කීම නුසුදුසි නූපදීය යයි කීම නුසුදුසි උපදින්නේත් නූපදින්නේත් වේය යයි කීම නුසුදුසුයි උපදින්නේත් නැත නූපදින්නේත් නැත යයි කීමද නුසුදුසුය බුදුන් වහන්සේ විසින් වදාළ කල්හි අච්චගොත්ත පිරිවැජිතමේ පැහැදී පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේගේ ධර්මය අතුපතර නැතිව පොතු නැතිව ඵලය නැතිව ශුද්ධ සාරේහිම පිහිටියකි පින්වත් ගෞතමයන් වහන්ස නුඹ වහන්සේගේ ධර්මය ඉතා හොඳය ඉතාම හොඳය අද පටන් මා නුඹ වහන්සේ සරණ ගිය උපාසකයෙක් යැයි දැනගනු මැනව යැයි සැලකලේය